ආයුබෝවන් ගෙවන දවසේ උණුසුම්ම පුවත් ඔබට කියන ITN ප්‍රති සමගින් මම ශ්‍රීහාන් කනිෂ්කාරය සිංහ මම කුෂාණි කෞශල්‍ය ප්‍රථමයෙන් අවධානය යොමු කරමු ප්‍රවෘත්ති සිරස්තල වෙත ජාතික පාසල් පුරප්පාඩු පිරවීමට පියවර මෙරට සෞඛ්‍ය හා අධ්‍යාපනය ලෝකයේ ඉදිරියට එකබද්දේ මන්ත්‍රීවරුන්ට මානසික ලෙඩ මං හිතනවා පොදු ජන පෙරමුණට මානසික වෛද්‍යවරයෙක් දාගන්න සිද්ධ වෙයි අපේ ආගෙත් ඔළුව පරීක්ෂා කරන්න කාලේ ඉඳිලා තියෙනවා ශ්‍රී ලංකාව හා කලාපේ රටවල් අතර අන්තර්ජාතික සම්බන්දතා වඩා ශක්තිමත් වීමට තෙරවාදී බෞද්ධ දර්ශනය මනා පිටිවහලක් වූ බව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා පවසනවා ජනාධිපතිතුමා මෙම අදහස් පළ කළේ මහනුවර අස්ක්‍රීය ශ්‍රී චන්දානන්ද බෞද්ධ විද්‍යාලයේ පැවති උත්සවයක් අමතමින් ධර්මතර විනේතර උකත් ස්වාමින් වහන්සේ නමක ලෙස පූජ්‍ය ගොඩකම මංගල ස්වාමින් වහන්සේ වෙත තායිලන්ත රජෙන් ලැබුණු ධම්මචක්ක රාජකීය සම්මානය උන්වහන්සේ වෙත පිළිගැන්වීම ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා අතින් සිදු කෙරුණා පූජ්‍ය ගොඩගම මංගල ස්වාමින් වහන්සේ මෙරට සිදු කරන ජාතික ආගමික හා ශාසනික සේවාව සහ ජාත්‍යන්තර වශයෙන් තේරවාදී බුදුදහම ව්‍යාප්ත කිරීම සඳහා ඉටු කරන සේවාව අගය කරමින් තායිලන්ත රජයේ මකින් උන් වහන්සේ වෙත මෙම රාජකීය සම්මානය පිරිනමා තිබෙනවා අස්කිරි පාර්ශ්වයේ මහනාහිමියන් සහ මල්වතු පාර්ශ්වයේ අනුනාහිමියන් ඇතුළු පූජ්‍ය පක්ෂයේ විශාල පිරිසක් මෙන්ම මෙති ඇමතිවරුන් රැසක්ද මෙම අවස්ථාවට එක්ව සිටියා එහිදී ජනාධිපතිතුමා රැස්ව සිටි සභාව අමතමින් පැවසුවේ පූජ්‍ය ගොඩකම මංගල ස්වාමින් වහන්සේ වෙත ලැබුණු මෙම සම්මානය රටටද ලැබුණු විශාල ගෞරවයක් බවයි ආක්‍රමණශීලී ප්‍රතිපත්තීන් ක්‍රියාත්මක වූ යුගයන් තුල අසල්වැසි රටවල් සමග තිබූ මිත්‍රත්වය බිඳ වැටුණත් තේරවාදී බෞද්ධ දර්ශනය තුල තමයි මේ කලාපයේ තුල රටවල් තුල අන්තර්ජාතික සමානතා වඩාත් ශක්තිමත් වුණේ. ඒ නිසා තෙරවාදී බෞද්ධ දර්ශනයේ ප්‍රබෝධයේ සමග ඇති වූ සමාජමය වෙනස්කම් ආධ්‍යාත්මික පුළුල් උතුම් දර්ශනයක් ලෙස ඇති වූ මිනිසුන්ගේ යහපත්කම වගේම ඒ ජාත්‍යන්තර සමානතා ශක්තිමත් වීමට බෞද්ධ දර්ශනයේ විශාල පිටුවහලක් බව අපි කවුරුත් දන්නා වූ දෙයක්. ලෝකයේ හොඳම සෞඛ්‍ය සහ අධ්‍යාපන පද්ධතියක් ඇත්තේ ශ්‍රී ලංකාවට සහ කියුබාවට බව සෞඛ්‍ය පෝෂණ හා දේශීය වෛද්‍ය අමාත්‍ය රාජිත සේනාරත්න මහතා පෙන්වා දෙනවා. අද ලංකාව සෞඛ්‍ය පැත්තෙන් අපි තාමත් මේ ඉහළ තැනකට අපි ගමන් කරලා තියෙනවා. පෙරේදා ඉදිරිපත් වුණු FBI වාර්තාව සඳහන් කරනවා ලෝකයේ හොඳම සෞඛ්‍ය සහ අධ්‍යාපනය තිබෙන්නේ ශ්‍රී ලංකාවේ සහ කියුබාවේ කියලා. 1926 මේ දුරකථන අංකයත් එක්ක ඒ යම් කිසි මානසික ප්‍රශ්න තිබෙන අයත් එක්ක රටේ කොතනක හිටියත් සංවාදයකට එන්න පුළුවන්. ඒ මගින් ඔවුන්ට ප්‍රතිකාර කිරීමේ හැකියාව අපේ විශේෂඥ වෛද්‍යවරු ඇතුළු අනිකුත් වෛද්‍යවරු සහ හෙද කාර්ය මණ්ඩලයේ අනිකුත් කාර්ය මණ්ඩලයට හැකියාව ලැබෙනවා. ලෝක මානසික සෞඛ්‍ය දිනය සැමරීම නිමිත්තෙන් මුල්ලේරියාව ශ්‍රී ලංකා ජාතික මානසික සෞඛ්‍ය විද්‍යායතනයේ පැවති වැඩසටහනකදී අමාත්‍යවරයා මේ බව සඳහන් කළේ. ඇතැම් මාධ්‍ය රජයේ ඉටු කරන සේවාව වාර්තා කිරීමට මැලිකමක් දක්වන බවද අමාත්‍යවරයා පෙන්වා දුන්නා. සෞඛ්‍ය සහ අධ්‍යාපන ක්ෂේත්‍රවලින් ශ්‍රී ලංකාව ලැබූ දැවැන්ත ජයග්‍රහණ පිළිබඳව ජනතාව ප්‍රමාණවත් පරිදි දැනුවත් නොමැති බවයි ඒ මහතා කියා සිටියේ. ලංකා පුත්‍ර සංවර්ධන බැංකුව මිහිල් ලංකා ගුවන් සමාගම් වෙත බැංකු ණය හා අපකර ලබා දීමේදී නිසි ක්‍රියාපටිපාටියකින් තොරව කටයුතු කර තිබෙනවා. මේ අතර එම බැංකුවේ හිටපු සභාපති අබේදීරද වාස් ගුණවර්ධන මහතා මිහිල් ලංකා ගුවන් සමාගමේ එවකට ප්‍රධාන විධායක නිලධාරී සජිත වාස් ගුණවර්ධන මහතාගේ පියා බවද අද හෙළි වුණා. ශ්‍රී ලංකන් එයාලයින් ශ්‍රී ලංකා කේටරින් හා මිහින් ලංකා යන ආයතනවල සිදු වූ බව කියන දූෂණ හා අක්‍රමිකතා පිළිබඳ ජනාධිපති කොමිසම අද රැස් වුණා. කොමිසම හමුවේ සාක්ෂි දුන්නේ ලංකා පුත්‍ර සංවර්ධන බැංකුවේ වැඩ බලන සාමාන්‍ය අධිකාරී රංජිත් දිසානායක මහතායි. 2006-2009 වර්ෂයේදී අදාළ බැංකුව පොලියද ඇතුළුව රුපියල් මිලියන 522ක් වටිනා කොටස් ආයෝජන හා බැංකු අපකර කිහිපයක් නීත්‍යානුකූල පටිපාටියකින් තොරව මිහින් ලංකා ගුවන් සමාගමට ලබා දී ඇති බව දිසා
महानायक महता पैवसुआ एहिदी रुपयाल मिलियन तुंसिये का कोटास आयोजन रुपयाल मिलियन एकसिये पनहक बैंक वैपकर सहा रुपयाल मिलियन पनस पहक नय पहसुकाम मिहिन लंका गुआन समागम वेनुवेन लंका पुत्र संवर्धन बैंक लबा दी तिबिनफा मिहिन लंका गुआन समागम मेम पहसुकाम लबा गिन तिबुनद ए सदहा अवश्य समागमे तोरतुरु शक्यता अध्ययन लियकियेविली सहा एगैम वार्ता इदिरिपत् करन है मिहिन लंका गुआन समागम महा भांडागारय हरहा सिय समागमे हिंगनाय मुदल पियवा एति बव ए महता किया सिटिया අදාළ කාල සීමාව තුල බැංකු පහසුකම් ලබා දීමේදී ලංකා පුත්‍ර සංවර්ධන බැංකුව නිසි ක්‍රියාපටිපාටියකින් තොරව කටයුතු කිරීමට හේතුව කොමිසම විසින් දිසානායක මහතාගෙන් ප්‍රශ්න කළා. එහිදී ඒ මහතා කියා සිටියේ ලංකා පුත්‍ර සංවර්ධන බැංකුවේ හිටපු සභාපතිවරයා මිහින් ලංකා ආයතනය රජයේ ආයතනයක් ලෙසට සලකන ලෙස අධ්‍යක්ෂ මණ්ඩලයට දැනුම් දුන් බවයි. තවද හිටපු සභාපතිවරයා ප්‍රමාද නොවි මිහින් ලංකා ගුවන් සමාගමට මෙම බැංකු ඇප කර නිකුත් කිරීමට කටයුතු කර තිබෙනවා. मे अतर मिहिन लंका समागम एवन विटत लंका खनिज तेल संस्थाव लंका बैंक सह श्रीलंकन गुवन समागमयान आयतन सदहा पियवियतु नयति बेन बावद हेलिवुना ए देदहस नवय वसरेदी महाभांडागारे हिटपुलेकम पीबी जयसुंदर महता लंका पुत्र संवर्धन बैंकुवट यवन लद लिपियक कोमिसमट इदिरिपत् किरीमेन केसे वेतत महाभांडागारे विसिन बिहिन लंका गुवन समागम वेत लबा दी यति मुलुबुतल रुपयाल मिलियन 682ක් වෙනවා इन रुपयाल मिलियन 160ක් गेवा තිබෙන්නේ 2008 වර්ෂයේ වෙන් කළ අයවැය ප්‍රතිපාදන මගින් බව රංජිත් දිසානායක මහතා කොමිසම හමුවේ සාක්ෂි දෙමින් කියා සිටියා ශ්‍රීලංකා පොදුජන පෙරමුණේ මහනුවර දිස්ත්‍රික් සමුළුව මහනුවරදී පැවැත්ුණා පාර්ලිමේන්තු මන්ත්‍රී කුමාර වෙල්ගම මහතාට එහිදී දැඩි වාග් ප්‍රහාර එල්ල වුණේ මෙලෙසින් කාගේවත් ලනු කාලා කඩේ යන්න එපා මහත්තයෝ තමුන්ඩාන්සේ ඕවා කරනවා නම් අපිටත් කරන්න විකල්ප වැඩ තියෙනවා එහෙම නොකළොත් මං කවුරුද ගැන කියන්න කියලා දන්නවනේ නේද වෙල්ගම ආන්න හරි වෙල්ගමද වන්දන්නේ කවුරුණත් අපිට කමන්නේ අපිට ඉන්න එක නායකයයි එතුමා දෙන අපේක්ෂකයාට අපි වැඩ කරනවා මිසක් අපි වෙන මිනිසුන්ට කඩේ යන්නේ නැහැ අපි මේ පක්ෂේ හරි ලස්සනට ගෙනාවා පෞගිය මාස 4-5 වෙනකම් මේ මාස 4-5න් පුංචි පුංචි කතා මතුවලා දෙනවා එක දෙයක් මතක තියාගන්න මිරොන් අපිට ඉන්නේ එක නායකයයි මේ මහින්ද රාජපක්ෂ මැතිතුමා එතුමාත් එක්ක අපි දේශපාලනය කරනවා එතුමා ගන්න තීන්දුවත් එක්ක අපි මේ වෙලාවේ රැඳී සිටිනවා කියන එක කටහරලා කියන්න ඕන අහවලාගේ ඉඳ පොට්ටුවේ මං ඉස්නකන් ඉඩ දෙන්නේ නැහැ කවුද මේ කෙනියල්ලු මට පිළක් කළා කියලා සලසුම් සහගතව පක්ෂයක් විනාශ කරන්න කොන්ත්‍රාත් එකක් කරන්න මේක කියලා මට තේරෙන්නේ නැහැ වෙල්ගම මහත්යට ගෝඨා බයක් ඇවිල්ලා තින්නේ දැන් මේ අපේ කට්ටිය මොකටද මේ විපක්ෂයේ වගකීම බාරගන්න ඒ නිසා අපි කියනවා වෙල්ගම් මහත්තගෙන් කරුණා කරලා රනිල් වික්‍රමසිංහ මහත්තයා කඩ යන්න එපා ഇതുමට ඕනේ දේවල් කතා කරන්න එපා වෙල්ගම ඇමතුමා බොහොම ගෞරවයෙන් අපි ඔබතුමාගෙන් මේ ඉල්ලීම කරනවා සමහරක් වෙලාවට අර එක සැරයක් නම් එක්කෙනෙක්ගේ ඔළුව පරීක්ෂා කරලා වාර්තාවක් ලැබුණා අපේ ගාල්ල පැත්තේ නියෝජ්‍ය ඇමතුමාගේ මුදුහෙට්ටිකම ඇමතුමා මම හිතනවා පොදුජන පෙරමුණට මානසික වෛද්‍යවරයෙක් අපේ කමිටුවට දාගන්න සිද්ධ වෙයි මොකද සමහර අපේ අයගේ ඔළුව පරීක්ෂා කරන්න කාලේ එළඹිලා තියෙනවා කියන එකත් මතක් කරන්න අවශ්‍යයි व्यवसायकिन लक्ष्यक बेहकरी में आरम्भ क्रियात्मक एंटरप्राइज श्रीलंका वडसरहन मेवन विट सार्थक क्रियात्मकाय एयरते लंका बैंक तुरुंदिरी नायलाबिन संख्या एकसी असुव इक्मुआ तिबेनवा නව ව්‍යවසායකයින්ට ස්වශක්තියෙන් නැගිටීම සඳහා මෙම වැඩසටහන යටතේ ණය යෝජනා ක්‍රම රැසක් ක්‍රියාත්මකයි ලංකා බැංකුව මගින් ක්‍රියාත්මක කරන තරුණ දිරිය ණය යෝජනා ක්‍රමයේ යටතේ දිවයින පුරා විසිරී සිටින තරුණ ව්‍යවසායකයින් 182 දෙනෙකු සඳහා මෙවැනි විට ණය ලබා දී තිබෙනවා එම බැංකුව පසුගියදා නිකුත් කළ නවතම ප්‍රගති වාර්තාවට අනුවයි තොරතුරු හෙළිව ඇත්තේ व्यवसायिकेन 22 සඳහා ණය මුදල් ලබා දෙමින් රත්නපුර දිස්ත්‍රික්කයේ මේවන විට දිස්ත්‍රික් මට්ටමින් පෙරමුණේ පසුවනවා බස්නාහිර පළාත තුල පමණක් ණය ලාභීන් සංඛ්‍යාව 39ක් රටේ තරුණ ව්‍යවසායිකයින් බලකෙන්වීම අරමුණු කරගනිමින් තරුණ දිරිය ණය යෝජනා ක්‍රමය ක්‍රියාත්මකයි එමගින් උපාධියක් සහිත හෝ පිළිගත් වෘත්තීය නිපුණතා සහතිකයක් සහිත තරුණ ව්‍යවසායිකයින් සඳහා ඇපකරුවන් රහිතව හෝ ලිහිල් ඇප සහිතව අඩු පොලියක් යටතේ ණය පහසුකම් ලබා දීම සිදු වෙනවා ලංකා බැංකුව අග්‍රාමාත්‍ය කාර්යාලයේ ප්‍රතිපත්ති සංවර්ධන කාර්යාලය ඇතුළු අංශ කිහිපයක් එක්වයි මෙම ණය යෝජනා ක්‍රමය ක්‍රියාත්මක කරන්නේ සෑම
හැම තරුවෙකුටම නිදහස් හා නිවහල් අධ්‍යාපනයක් ලබා දීම සෑම රජයකම වගකීම බව නිවාස හා ඉදිකිරි අමාත්‍ය සජිත් ප්‍රේමදාස මහතා පවසනවා. අමාත්‍ය සජිත් ප්‍රේමදාස මහතා මේ බව සඳහන් කළේ සැමට සහන වැඩසටහන යටතේ හම්බන්තොට කිරින්ද මුස්ලිම් විද්‍යාලයට රුපියල් ලක්ෂ 38ක් වටිනා නවීන බස් රථයක් ප්‍රදානය කිරීමේ අවස්ථාවට එක් වෙමින් අමාත්‍යවරයාගේ සහ පෞද්ගලික දානපතීන්ගේ මූල්‍ය පරිත්‍යාගයෙන් බස් රථය විද්‍යාලයට පිරිනැමුණා. පාසලේ ඉගෙනුම ලබන දරුදරයන් 500කට අධික පිරිසකට මෙමකින් සෙත සැලසෙනවා. හම්බන්තොට දිස්ත්‍රික්කයේ පාසල් සඳහා අමාත්‍යවරයා පරිත්‍යාග කළ 13 වන බස් රථය මෙයයි. මේ හම්බන්තොට දිස්ත්‍රික්කයේ ජනතාවෙන් බිහි කරා ජනාධිපතිවරේ ඒ පවුලෙම මැති අමතිවරු. ඇයි ඒ අයට බැරි වුණේ කිරින්ද බල ප්‍රදේශයේ ගැන මේිට වැඩි හිතන් මේ පාසල් බස් රථය දෙන්නේ රටේ ඉහළ තනතුරු වලට යන්න නෙවෙයි. හැම රජයක්ම බැඳිලා සිටිනවා නිදහස් නිවහල් නොමිලේ අධ්‍යාපනයක් ලබා දෙන්න. එහෙනම් අද මේ බස් රථය අපි පරිත්‍යාග කරන්නේ CWW කන්නංගර මැතිතුමාගේ ඒ උතුම් ශ්‍රේෂ්ඨ නිදහස් අධ්‍යාපන සංකල්පය තවදුරටත් ශක්තිමත් කරන්න. ජාතික පාසල් 302ක විදුහල්පති පුරප්පාඩු පිරවීමට අධ්‍යාපන අමාත්‍යාංශය පියවරගෙන තිබෙනවා. ඊට අදාළ සම්මුඛ පරීක්ෂණ හෙට සිට ලබන මාස 10 වනදා දක්වා පැවැත්වෙනවා. ජාතික පාසල්වල පරිපාලනය සහ කළමනාකරණයේ විධිමත් කිරීම සඳහා සුදුසුකම්ලත් ශ්‍රේණිධාරී විදුහල්පතිවරුන් පත් කිරීම කඩිනම් අවශ්‍යතාවක් ලෙස හඳුනාගෙන තිබෙනවා. ඒ අනුව පාසල් 302ක විදුහල්පති පුරප්පාඩු සම්පූර්ණ කිරීමට සහ වසර 8කට වැඩි කාලයක් එකම පාසලේ සේවය කළ විදුහල්පතිවරුන් මාරු කිරීමටත් අධ්‍යාපන අමාත්‍යාංශය පියවරගෙන තිබෙනවා. ඒ රාජ්‍ය සේවා කොමිෂන් සභාවේ අනුමැතියද සමගයි. ඒ අනුව අදාළ සම්මුඛ පරීක්ෂණ අධ්‍යාපන අමාත්‍යාංශයේදී හෙට ආරම්භ වෙනවා. මේ වන විටත් විදුහල්පතිවරුන් වෙත ඊට අදාළ කැඳවීම් ලිපි යොමු කර අවසන් බවයි අධ්‍යාපන අමාත්‍යාංශය සඳහන් කරන්නේ. ශ්‍රී ලංකා ක්‍රිකට් නිලවරණය පැවැත්වීම සඳහා සියලු කටයුතු සූදානම් බව අමාත්‍ය ෆයිසර් මුස්තෆා මහතා පවසනවා. ශ්‍රී ලංකා ක්‍රිකට් පාලක මණ්ඩලයේ තාවකාලික බාරකරුවෙක් තමයි මම. අපි ඡන්දයට අවශ්‍ය කරන සියලුම කටයුතු කරලා හමාරයි. EGM එක පුළුවන් තරම් ඉක්මනට කැඳවන්න මම ඩිරෙක්ටිව් එකක් දීලා තියෙනවා. ප්‍රජාතන්ත්‍රවාදී ලෙසපත් වූ පාලක මණ්ඩලයක් අවශ්‍යයි. අපි අපේ වගකීම් පරිහරන්නේ නැහැ. කාටවත් ඇඟිල්ල දික් කරන්නේත් නැහැ. අපිත් ඇවිල්ලා යනවා, ඕගලන්ගුත් ඇවිල්ලා යනවා. හැබැයි ශ්‍රී ලංකා ක්‍රිකට් සදාකාලීනව පැවැත්විය යුතුයි කියන එක තමුන්නාස්ල මතක් කරගන්න යුතුයි. ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ සේවකින් සඳහා වැටුප් වර්ධක ලබා දීමේ උත්සවයකට සහභාගී වීමනුයි අමාත්‍යවරයා මේ බව සඳහන් කළේ. මෙලෙස ක්‍රිකට් ආයතනයේ සේවකින්ට වැටුප් වර්ධක හිමි වූයේ වසර 3හමාරකට පසුයි. පුත්තලම අරුවක් කාලු ප්‍රදේශයේ ඉදිකරන කසල අංගණයට විරෝධය පළ කරමින් පුත්තලම නගරයේදී අදත් උද්ඝෝෂණයක් පැවැත්ුණා. මේ අතර අරුවක් කාලු සනීප ආරක්ෂක කසල රඳවණේ සම්බන්ධයෙන් කරුණු පැහැදිලි කරමින් මහා නගර හා බස්නාහිර සංවර්ධන අමාත්‍යාංශයේදී මාධ්‍ය හමුවක් අද පැවැත්ුණා. එෙහිදී අදහස් දැක්වූ අමාත්‍යාංශ ලේකම් නිහාල් රූපසිංහ මහතා මේ ව්‍යාපෘතිය අවුරුද්දක් එකහමාරක් විතර යනකොට අපි අලුතෙන් ඉදිවෙනවා කැලණියේ ට්‍රාන්ස්ෆර් ස්ටේෂන් කියලා එකක්. එතෙන්ට තමයි කුණු යන්නේ. එතෙන්දී කම්පැක් කරලා දවසකට දුම්රිය දෙකක් මගෙන් විද්‍යානුකූලව සකස් කරන ලද ආරක්ෂිත පද්ධතියක දානවා. මේ ව්‍යාපෘතිය පරිසර අධිකාරිය වගේම වයඹ පළාත් අධිකාරියම අනුමැතියෙන් අරගෙන විද්‍යානුකූලව ඉදිකිරීම කරන කාලය තුලත් පරිසරය ගැන දැඩි අවධානයකින් ඒ ඉදිකිරීම කරගෙන යන්නේ. ඒ නිසා පරිසරයට හෝ සපේ සමාජීය බලපෑම මේකින් ඇති වෙන්නේ සුදුසුම ස්ථානයේ වශයෙන් අපි විසින් නෙමේ 98 ඉඳන්ම ලෝක බැංකු විශේෂඥයන් ඒ වගේ විවිධ ආයතන විසින් හඳුනාගත්ත පුත්තලම තෝරගෙන තියෙන්නේ එතු ජනකුල පදනමක් මත සහ තිබිය යුතු ලංකාවේ මේ දෙමිය සුදුසු ස්ථානය මත. නිදහසින් පසු ශ්‍රී ලංකේය සමාජයේ සංවර්ධනය මන්දගාමී වීමට හේතුව විවිධ බෙදීම් බව විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාවේ සභාපති මහාචාර්ය මොහන්ද සිල්වා මහතා පවසනවා. දහස් ගණනක් මේ රට වෙනුවෙන් ජීවිතය පුද කරපු මේ වගේ අරගලයකදී අපි බලන්න ඕන ඇයි ඒ අපේ මුතුන් මිත්තන් එතුමාලා පෙරදුනේ මොකද? අපි වෙන්වීම අපි බෙදීම කියන මූලික සංකල්පයක් තුල තමයි මේ අවස්ථාව අපිට උදා වුනේ. 1818 ඔයලස් කැරළේ අසාර්ථකත්වයට හේතු හැල බලනකොට 1948 ඉඳන් අද වෙනකම් මේ ජාතියේ වර්ධනයේදී මේ ආසන්න රටවල් වල වර්ධනයකට සමානුකූලව බැලුවොත් අපේ ජාතිය අපි මෙච්චර දුරට රට ගෙනියන්න බැරි වීමට හේතුව බලනකොට ඇත්තටම මේ හේතු දෙකේ සෑහෙන ප්‍රමාණයේ සමානතාවයක් තියෙනවා කියලා මට හිතෙනවා.
කොළඹ බණ්ඩාරනායක අනුස්මරණ සම්මන්ත්‍රණ ශාලාවේදී ලබන නොවැම්බර් 30 වනදා පැවැත්වීමට නියමිත 1818 විමුක්ති අරගලේ 200 වස් සැමරුම් ජාතික වැඩසටහන පිළිබඳ දැනුවත් කිරීමේ මාධ්‍ය හමුවේදී මහාචාර්යවරයා මේ බව සඳහන් කළේ. කැලණිය විශ්වවිද්‍යාලයේ ජනසන්නිවේදන අධ්‍යනංශය හා ජනාධිපති ලේකම් කාර්යාලයේ එක්වයි විමුක්තිකාමී වෙල්ලස්ස ජාතික සමුළුව සංවිධානය කරන්නේ. මීට සමගාමීව වෙබ් අඩවියක් විවෘත කිරීම විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාවේ සභාපති මහාචාර්ය මොහන්ද සිල්වා මහතාගේ ප්‍රධානත්වයෙන් සිදු කෙරුණා. පළවෙනි වතාවට ලෝකයේම අවියෙන් අරගල කරලා නිදහස අපට ඕනෑ කියලා කිව්වේ ලාංකික ඉතිහාසයෙන් ලබා ගන්නා පාඩම් සෙසු සමාජ කණ්ඩායම් අතර කතිකාවක් ආරම්භ කරමින් නව ඒ මියගිය දහසක් දෙනා රාළලා නයිදලා බණ්ඩලාගේ ලේයට ගෞරව කිරීම අපට අවශ්‍යයි ලෝකේ සෑම නිදහසගත රටක්ම තමන් නිදහසගත්ත වහාම ඒ නිදහස ගන්න සටන් කරපු දේශප්‍රේමීන්ට වන්දි ගෙවලා තියෙනවා ගෞරව නම්බුනාම දීලා තියෙනවා අවාසනාවකට 2016 වර්තමාන ජනාධිපතිවරයා වෙනකන් අපට මේ අයට සාධාරණයක් ඉෂ්ට කරන්නවත් දේශද්‍රෝහීන් කියලා කිව්ව ඒ නම් වලට දේශප්‍රේමීන් කියලා කියන්නවත් අපට මතක් වෙලා තිබුණේ නැහැ මේට වසර 200කට පෙර ඇති වූ ඒ කුරිරු යුද මේ තත්ත්වේ නිසා අසරණ වුණු ජනතාවක් තා මේ දිස්ත්‍රික්ක දෙකෙහි ඉන්නේ. වසර 20කට විතර කලින් යෝජනා කළ බ්‍රිතාන්‍යයට විරුද්ධ නඩු පවරන්න. මං හිතන්නේ මේ නඩු පවරලා කරන්න පුළුවන් දෙයක් නැහැ. අපිට පුළුවන් නම් ඒ අසාධාරණයට ලක් වුණු පළාතට යමක් කරන්නට ඒකට අපි මේ පරීක්ෂණේ පාදක කරගමු. හැටන් භගවන් තලාව ප්‍රධාන මාර්ගයේ නෝඩ් නිව් වැලිගම් ප්‍රදේශයේ අඩි 10ක් පමණ පොළොව තුලට ගිලා බැස තිබෙනවා. අප වාර්තාකරුවන් සඳහන් කළේ ඒ අසල පිහිටි නිවාස පහක්ද කාසරි ජලාශයට කඩා වැටී ඇති බවයි. සෙසු අවදානම් ප්‍රදේශවල ජනතාවටද විමසිල්ලෙන් පසුවන ලෙස ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය දැනුම් දෙනවා. නෝවුඩ් පොලිස් වසමට අයත් නිව් වැලිගම ප්‍රදේශයේ මේට දින කිහිපයකට පෙර නායම් අවදානමක් සක්‍රිය වුණා. ජාතික ගොඩනැගිලි පරීක්ෂණ ආයතනයේ නිර්දේශ මත එහි පදිංචි පවුල් 5කට අයත් සමාජිකයන් 23 දෙනෙකු ඉවත් කිරීමට කටයුතු කර තිබෙනවා. නායම් සක්‍රිය වීමත් සමග මාර්ගයේ රථවාහන ගමනාගමනයේද අත්හිටු වීමට නෝවුඩ් පොලිසිය පියවර ගත්තා. පොලිසිය පැවසුවේ මාර්ගයේ ගමන් ගන්නා වාහන විකල්ප මාර්ග ඔස්සේ දහවණයට කටයුතු කළ බවයි. ප්‍රධාන මාර්ගයේ ගිලාපැසීමත් සමග නෝවුඩ් භගවන්තලාව මස්කෙලිය නල්ලතන්නි ආදී ප්‍රදේශවල ජන ජීවිතයට බලපෑම් එල්ල වී තිබෙනවා. දින කිහිපෙට ඉඳලා පොඩි පොඩි ඉරිතැලීම් ගෙල්ල තිබ්බා. ඊයේ සෑහෙන අඩි 20ක් ඉඳලා බැහැලා තිබ්බේ. අද මුනුමණින්ම නිවාස පහක් එක්කම මේ ජලාශයට ගියා. එතන දැන් හෙලක් එක්ක වගේ තියෙනවා. දැනුනේ යටි කන්ද ඇවිල්ලා පල්ලෙහා පැත්ත කඩාගෙන ගියා. මෙහින් තාම දැන් කන්ද එනවනේ. මුලා කරන්න තියෙන ඉතින් තේරෙන්නේ නැහැ අපිට. ප්‍රදේශයේ තවත් නිවාස කිහිපයක් නායාමී අවදානමක පවතින බවයි ආපදා කළමනාකරණ මධ්‍යස්ථානයේ නියෝජ්‍ය අධ්‍යක්ෂ ප්‍රදීප් කොඩිපිලි මහතා සඳහන් කළේ. කිසිවෙකුටත් හානි වෙලා නැහැ. මොකද කල්තියා ජනතාවෙම ප්‍රදේශවලින් ඉවත් කිරීමක් සිදු කරා. ඊට අමතරව නිවාස 5කට පමණ අලාභ හමී වෙලා තිබෙනවා. නමුත් තවත් නිවාස කිහිපයක් අයම ප්‍රදේශයේ අවදානම් තත්ත්වයේ පවතින බව තමයි අපිට පෙනී ගිල තිබෙන්නේ. කිසිවතත් ඉවත් කරපු ජනතාව දින කිහිපයක මුල්ලේ පටන් ආරක්ෂිතව සිටිනවා. විකල්ප මාර්ග පිළිබඳ විස්තරයත් ඒ සියලු දත්ත යවත් කාලීන කරලා තියෙනවා. 1.7 දුරකතන අංකය ඔස්සේ යම් ගැටලුකාරී තත්ත්වයක් ඇද්දනම් මෙම ප්‍රදේශ ජනතාවගෙන් අපි ඉල්ලා සිටිනවා. 1.7 දුරකතන ඔස්සේ සම්බන්ධ වෙන්න කියලා එම ප්‍රදේශයට ළඟා වීම ඉතාමත්ම සුදුසු නැති බවත් එම නැරඹීමට නොයන ලෙස අපි ආපදා කළමනාකරණ මධ්‍යස්ථාන විදියට සීලුම එම අවට ජනතාවගෙන් ඉල්ලා සිටිනවා. කඩිනමින් විකල්ප මාර්ගයක් සෑදීමටද කටයුතු කරන බව නුවරඑළිය දිස්ත්‍රික් ලේකම් රෝහණ පුෂ්පකුමාර මහතා සඳහන් කළා. අපි බොහොම කඩිනමින්ම විකල්ප මාර්ගයක් සංවර්ධනය කරන කටයුතු තමයි මේ වෙනකොට කරගෙන යන්නේ. කොහොම වුණත් මේ මාර්ගය නැවත සකස් කිරීම සඳහා විශාල මුදලක් වැය වෙතයි අපි බලාපොරොත්තු වෙනවා. මේ නායගියපු ස්ථානයම සංවර්ධනය කරන්න හැර වෙන විකල්පයක් අපිට නැහැ. දැනට කිලෝමීටර් 5ක් 6ක් පමණ දුරකින් විකල්පයක් හැදුවට ඒ විශාල වාහන ගමනාගමනයට පුළුවන් විදිහට හදන්න අපිට අපහසු තත්ත්වයක් තියෙන්නේ. ශ්‍රීපාද සමය පටන් ගන්නවා දෙසැම්බර් මාසේ වෙන විට. ඉතින් මේ මාර්ගය තමයි පාද වන්දනා කරන සීළු දනම ගමන් කරන ප්‍රධාන මාර්ගය වන්නේ. ඒ නිසා මේක අපි දෙසැම්බර් මාසෙට කලින් කෙසෝ පිළිසකර කරගත යුතු වෙනවා. නායම් සක්‍රීය වී ඇති ප්‍රදේශ නිරීක්ෂණය කිරීම සඳහා පැමිණි කදුරට නව ගම්මාන හා ප්‍රජා සංවර්ධන අමාත්‍ය පළණි දිගම්බරන් මහතා සඳහන් කළේ අවදන් නුවන් සඳහා සුදුසු ඉඩමක නිවාස ඉදිකර දීමට රජය කටයුතු කරන බවයි.
නායකිය ප්‍රදේශයේ නිවාස 4ක් කාසල්රි ජලාශයට ගිලා බසින අයරු අප වාර්තාකරුගේ කැමරාවේ සටහන් වූයේ මේ අයුරු. ප්‍රබන්ද ये बोट आप बलंग නායාම හේතුවෙන් දුරකතන හා විදුලි රැහන් මෙන්ම වෙනත් යටිතල පහසුකම් රැසකට හානි සිදුව තිබෙනවා. රුපියල් මිලියන 23කට වැඩි වියදමින් අකුරැස්ස හවුපේ සිට මාකතර දක්වා මාර්ගයේ සංවර්ධන කටයුතු කඩිනමින් සිදු කෙරෙනවා. මේ සමග තවත් සංවර්ධන පුවත් කිහිපයක් දැන් හවුපේ මාකදුර මාර්ගය අබලන් වීම හේතුවෙන් ප්‍රදේශයේ ජනතාව මහත් දුෂ්කරතාවකට පත්ව සිටියා. වසර ගණනාවක් පුරා මෙහි කිසිදු සංවර්ධනයක් සිදු නොවු බවයි ප්‍රදේශවාසීන් පවසන්නේ. දකුණු පළාත් මාර්ග සංවර්ධන අධිකාරියේ අධීක්ෂණය යටතේ සංවර්ධන කටයුතු සිදු කෙරෙනවා. ඒ සඳහා වැය කෙරෙන මුදල රුපියල් මිලියන 23.5ක්. අපල මේ ගොඩක් කාලෙ ඉඳන් පාර වලවල් තියෙන පිටෙත් දුක ගෙනියන්න බෑ. ළමයින්ට මේ සපතු දානවා චන්න බෑ මඩ. අපි බොහොම කැමති මේක හදනවට ආණ්ඩුවට බොහොම ස්තුතියි අන්දේ. ගොඩක් දවසින් හැදුවේ නෑනේ. හොඳට වැඩක් තමයි කරන්නේ. යන්න වැරෝ දෙවනේ පාරේ. ගොඩක් හොඳයි හදනවනම්. දුෂ්කර පාර මේ හදන එක බොහොම ස්තුතියි. ගම්පෙරළිය කඩිනම් සංවර්ධන වැඩසටහන යටතේ හපුතලේ තඹපිල්ලේ මාර්ගයේ සංවර්ධන කටයුතු ආරම්භ වුණා. ඒ හපුතලේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂ ප්‍රධාන සංවිධායක පළාත් සභා මන්ත්‍රී එච්.එම්. සුමිත් සමේදාස මහතාගේ ප්‍රධානත්වයෙන් අපේ අතිගරු ජනාධිපතිතුමා ගම්පෙරළිය වැඩසටහන යටතේ විශාල මුදලක් බදුල්ලට ගෙවල් දුන්නා. හපුතලේ නගර සභාවට පමණක් ලක්ෂ 250ක මුදලක් ලැබුණා. ගම්පෙරළිය වැඩසටහන යටතේ මෙවැනි සංවර්ධන කටයුතු සිදු කිරීම පිළිබඳ ජනතාව රජයට සිය ප්‍රසාදය පළ කරනවා. අද පටන්ගත් මෙම ව්‍යාපෘතිය වගේම සියලුම අපේ ජනතාවට හිතවිච අඩුපාඩු ටික දිනු කරන්න හැකියාව ලැබෙන. ඒ වගේම අද ස්තුතිවන්ත වෙනවා රජයට ගම්පෙරළිය යෝජනා ක්‍රමය තුලින් විශේෂයෙන්ම ජනාධිපතිතුමාට මේ මුදල් අපේ ප්‍රදේශයට ලබා දීම පිළිබඳව. මේ ගම්පෙරළිය වැඩපිළිවෙලෙන් යෝධ සංවර්ධනයක් ගම්වලට වෙනවා. ඇත්තම සතුටු වෙන්න ඕනේ රටක් වශයෙන් ඒ කරන වැඩපිළිවෙලගෙන. මාතලේ සහ අබන්ගග ප්‍රාදේශීය ලේකම් කොට්ටාශය කරමින් ඉදිවන හතමුණ ගාල කුබල්ලොලුව මාර්ගයේ සංවර්ධන කටයුතු ආරම්භ කෙරුණේ රාජ්‍ය මාත්‍ය වසන්ත අලුවිහාරී මහතාගේ ප්‍රධානත්වයෙන්. රජයේ කෘෂි මාර්ග සංවර්ධනය කිරීමේ වැඩසටහන යටතේ ඒ සඳහා වැය කෙරෙන මුදල රුපියල් ලක්ෂ 50ක්. මේ ඔස්සේ ගොවිපවුල් දහසකට පමණ සෙත සැලසෙනවා. අධිකරු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමත් ගරු අග්‍රා මාත්‍ය ගරු රනිල් වික්‍රමසිංහ මැතිතුමත් එකට එකතු වෙලා මේ ජනතාවට දෙන්න පුළුවන් උපරිම සහන ටික ලබා දෙන්න කටයුතු කරලා තියෙනවා. මේ ආසනයට විශාල වැඩ කොටසක් මේ අවුරුදු තුන තුළ ක්‍රියාත්මක වෙලා තියෙනවා. සෑම ග්‍රාමසේව වසමකටම මේ සංවර්ධන ව්‍යාපෘති ක්‍රියාත්මක වෙනවා. මේ අපේ ලෝලුල ගමටත් අතමොණාල ගමටත් මේ ඉදිවෙන මාර්ගය නිසා මම හිතන්නේ පවුල් 500 කට විතර සෑහෙන සතක් සැලසෙනවා. අපේ ජනාධිපතිතුමාටත් අගමැතිතුමාටත් මේ විශාල මුදලක් ලබා දීම ගැන ස්තුතිවන්ත වෙනවා. පාලම හදනකින් අපිට ලොකු ප්‍රයෝජනයක් ලැබෙනවා. මේ පාර හදලා දීම ගැන බොහොමින් ස්තුති වෙනවා. පාලින්ද නුවර කලුගල කදිරන් කැටිය ග්‍රාමයේ නව ජල ව්‍යාපෘතිය ජනතා අයිතියට පත් කෙරුණා. ඒ සඳහා වැය කෙරෙන මුදල රුපියල් ලක්ෂ 21කට අධිකයි. ප්‍රදේශයේ පවුල් 300කට පමණ මේ ඔස්සේ සෙත සැලසෙනවා. පළාත් සභා මන්ත්‍රී නිශාන්ත ශ්‍රී වර්ණසිංහ මහතා ඇතුළු පිරිසක් මෙම අවස්ථාවට සහභාගී වුණා. ශ්‍රී ලංකාව තුල සමාජ සුබ සාධනයේ සඳහා ජාතික ආදායමෙන් විශාල කොටසක් වැය කරනද එහි ඵලදායීත්වය සම්බන්ධයෙන් ගැටලු රැසක් පවතිනවා. සමාජ සුබ සාධන ක්‍රියාවලිය ක්ෂේත්‍ර ගණනාවක පැතිර ඇති අතර එහි ඵලදායීත්වය පිළිබඳව නිසි ගන්නේ කිරීමක් මෙතෙක් සිදුව නැහැ. අද අප විමසා බලන්නේ රාජ්‍ය සුබ සාධනය තුල පවතින ගැටලු මොනවාද යන්නයි. ගත වූ වසර ගණනාවක් නිරීක්ෂණය කිරීමේදී ගංවතුර සහ නියකිය සඳහා සුබසාධන වශයෙන් රජයේ විශාල මුදලක් වැය කර ඇති බව දකින්නට ලැබෙන කරුණක්. 2017 වසරේ ඒ වෙනුවෙන් රජය ලබා දී ඇති මුදල අතිවිශාලයි. 2010 වසරේ ගංවතුර සහ නියං ආධාර සඳහා රජය ලබා දී තිබු මුදල රුපියල් මිලියන 265ක්. 2011 වසරේ එය රුපියල් මිලියන 649ක් දක්වා ඉහළ ගොස් තිබෙනවා. වත්මන් රජය බලයට පත්වීමෙන් පසු 2015 වසරේ ඒ වෙනුවෙන්
ලබාදී ඇති මුදල රුපියල් මිලියන 271ක් 2016 වසරේ එය රුපියල් මිලියන 132ක් වුවද පසුගිය වසරේ ගංවතුර සහ නියං ආධාර වෙනුවෙන් රජයේ රුපියල් මිලියන 5852ක් තරම් විශාල මුදලක් සුබසාධන වශයෙන් ලබා දී තිබෙනවා ආපදා කළමනාකරණය සඳහා රජයේ ගත වූ වසරවල වැඩිම මුදලක් ලබා දී ඇත්තේ පසුගිය වසරේ එම මුදල රුපියල් මිලියන 16435ක් 2010 වසරේදී ඒ වෙනුවෙන් ලබා දී තිබුණේ රුපියල් මිලියන 1265ක් පමණයි මෙම ප්‍රතිපාදන ගැටලුව සම්බන්ධයෙන් විශ්වවිද්‍යාල විද්‍යුතුන් දරන්නේ මෙබඳු අදහසක් සහන වශයෙන් මුදල්මය වශයෙන් ලැබෙන ඒවට පමණක් සීමා නොවි අත්වශයෙන්ම ඒ අය සවිබල ගැනීමේ වැඩසටහන් සමග ඒක එකබද්ධව සිදු වෙනවා නම් ඒ තුලින් මම හිතන්නේ මේ සුභසාධක සේවාවන්හින් ගෙන් අපිට ලබාගත හැකි ප්‍රතිලාභ වැඩි වෙනවා කියන එක තමයි මට පේන්නේ සහනාධාර විශාල සංඛ්‍යාවකට සමහරට ලැබෙනවා හැබැයි එක්කෙනෙකුට ලැබෙන ප්‍රමාණය ඉතාම කුඩයි ඉතින් ඒකෙන් ඒගොල්ලන්ට ඒගොල්ලන්ගේ දිනුද කමෙන් මිදෙන්න පුළුවන් කමක් නැහැ සමහරවිට ඒකෙන් ඇත්ත වශයෙන්ම සිදුවෙන්නේ පරාදීන මානසිකත්වයක් බිහිවීම විතරයි රටක සහනාධාර ප්‍රතිපත්තියක් සත සුබසාධන ප්‍රතිපත්තියක් කෙටි කාලීනව ක්‍රියාත්මක කළාට කමක් නැහැ නමුත් දිගු කාලීනව විය යුත්තේ පුද්ගලයන්ට තමන්ගේ ආත්ම ශක්තිය අනුව නැගී සිටීමට අවශ්‍ය පරිසරය නිර්මාණය කිරීම සඳහා තමයි රජය විසින් එම මුදල් වියදම් කළ යුත්තේ ප්‍රදේශයක් ගත්තත් ගමන් ගත්තත් පවුලක් ගත්තත් හැමදාම දුප්පත්කම ඒ මට්ටමේම තියාගන්නවද අපි ඉලක්ක කරලා අවුරුදු 5ක් ගියාට පස්සේ 10ක් ගියාට පස්සේ 20ක් ගියාට පස්සේ පරම්පරාවක් ගියාට පස්සේ මේ දුප්පත්කම නැති කරනවද නැත්නම් හැමදාටම දුප්පත්කම මේ පිටු දෙකීමේ ව්‍යාපාර අරගෙන යනවද යම් අවස්ථාවලදී අධ්‍යයනයන් වල පෙනී ගොහින් තියෙනවා මේ මුදල් අවශ්‍ය ප්‍රයෝජනයට නොගෙන වෙනත් ප්‍රයෝජනයන් සඳහා වියදම් වන අවස්ථාවන් තිබෙන බව මේ නිසා කුටුම්බය තුල මේ මුදල් වඩා සාර්ථකව සමහර විට කාන්තාවට ලබා දීම තුලින් පවුලේ නඩත්තුව වඩා හොඳින් සිදු කළ හැකි බව විග්‍රහයන් සිදු වෙලා තියෙනවා ඉලක්කගත වැඩසටහන් නොවීමත් ඒ වගේම දෙවනුව ඒ වගේ කාලයකට ඉලක්ක කරගත් කාල සීමාවකට තීරණය නොවීමත් මේ හේතු නිසා ඇත්ත වශයෙන්ම සමහර අය මේ සහනාධාර මේ වගේ දේවල් වලින් ප්‍රයෝජන ලබන අය දිගින් දිගටම පරම්පරාවෙන් පරම්පරාවට පවා ඒවා මතම තමන්ගේ යැපීම තීරණය කරගන්නවා දුප්පත්කම කියන්නේ නිකං කණ්ඩ දෙනවා කියන එක නෙවෙයි කියන්නේ දුප්පතිකුට කවදාවත් නිකං කණ්ඩ දුන්නට එයා කවදාවත් ඒ දුප්පත්කමේ මිදෙන්නේ නැහැ එහෙම දෙන්න එයා කරන්නේ මොකද්ද සද්ද නැතුව නිකං ඉන්නවා හැබැයි අපිට පුළුවන් දැන් අර කතාවක් තියෙන ඇත්තරම මාළුවෙක් දෙනවට වඩා බිලි කොක්ක්ක් දෙන්න කියලා. ඒතර ඒක තමයි අපි කියන්නේ ග්‍රාමීය ප්‍රදේශවල අපි රැකියා උත්පාදනය කරන්න. මිනිස්සුන්ට ණය දුන්නට දිනුදුකම නැති වෙන්නේ ඔවුන්ගේ මූලික සාක්ෂරතාවය නැත්තම්. මේ සමගින් ITN රාත්‍රියේ ප්‍රධාන සිංහල පුවත් විකාශය නිමාවටපත් වෙනවා. සුබ රාත්‍රියක්. www.itnnews.lk